بقى رسائل البروتيكتات والتكريم تاع دالبه الى تيب روما ابدا ستيك بقى نفس الكلام. في ديريتا මෙන්න මේ ප්‍රතික්‍රියා ටික මතකයි නේද? අපි ඒ ටික බලමු තුලිත කරන්න. පළවෙනි එක සෝඩියම් සහ ඔක්සිජන්. මේ කොහොමද තුලිත කරන්නේ? මෙතනින් පැති දෙකක් ගන්නවා. මේ තියෙන ප්‍රතික්‍රියක පැත්ත, ඉතලෙන් අනිත් පැත්ත ඵල පැත්ත, ප්‍රතික්‍රියක ඵල. එතකොට අපි ගත්තොත් මේ පැත්ත ඔක්සිජන් ලා දෙන්නක් තියෙන, මේ පැත්ත ඔක්සිජන් ලා එක්කෙනයි සෝඩියම් ලා දෙන්න එක්කෙනෙක් ඉන්නවා, මෙතන මෙතන සෝඩියම් ලා දෙන්නෙක්. ඉතින් මේක තුලිත කරන්න අපි යොදන ඉලක්ක දාන්නේ මේ ඉස්සරහට තමයි හැම තිස්සෙම මේ ඉලක්කම් දාන්නේ. එතකොට බලන්න තුලිත කරන්න සෝඩි ඔක්සිජන් දෙකක් තියෙන හින්දා O2 දෙකක් තියෙන හින්දා මේ සෝඩියම් ඔක්සයිඩ් ඉස්සරහට අපි දෙකක් දාලා බලමු. සෝඩියම් ඔක්සයිඩ් ඉස්සරහට දෙකක් දැම්මහම වෙන්නේ මොකක්ද? සෝඩි ඔක්සිජන් නම් දෙකක් වුණා එක හරි, නමුත් සෝඩියම් මෙතන දෙන්නෙක් ඉන්නවා, මෙතන දෙකයි දෙවරක් දෙක හතරක් වෙනවා. සෝඩියම් හතරක් වෙනවා. එතකොට සෝඩියම් හතරක් වුණා නම් අපි ප්‍රතික්‍රියක පැත්තේ සෝඩියම් හතරක් කරන්න ඕනේ. එහෙම හතරක් කරන්න නම් මෙන්න මේ ඉස්සරහින් හතර ලියන්න තියෙන. එතකොට ප්‍රතික්‍රියාව තුලිතයි. ප්‍රතික්‍රියාව තුලිතයි. අපි ඊළඟ ප්‍රතික්‍රියාවට ගියොත් ඇලුමිනියම් දරන ඔක්සිජන් ඇලුමිනියම් ඔක්සයිඩ්. එතකොට එක පරමාණු අපි ඇලුමිනියම් මෙතන එක්කෙනා ඉන්නේ, මෙතන ඔක්සිජන් ලා දෙන්නෙක් ඉන්නවා, මෙතන ඇලුමිනියම් දෙන්නයි ඔක්සිජන් ලා තුන් දෙනා. එතකොට දැන් එක පරමාණුවක ඔක්සිජන් දෙන්නෙක් ඉන්නවා, අනිත් ඔක්සිජන් ගේ තුනක් ඉන්නවා. මෙන්න මේක මතක තියාගන්න කියලා කිව්වා. දෙක සහ තුන කියන සංඛ්‍යා දෙක ආවනම් පොදුහරය හය කියන එක අරගෙන හය බවට පත් කරන්න උත්සාහ කරා. නැත්නම් ඒක අමාරුයි, එහෙට මෙහෙට ඉලක්කම් දදා ඉන්න වෙනවා. නිසා ඔය දෙන්නම හය බවට පත් කරන්න උත්සාහ කරා. තාපද දැන් මෙතනදී දෙක තුන කියන එක අදාළ වෙන්නේ ඔක්සිජන්. එන ඔක්සිජන් තමයි හය කරන්න වේ. ඔක්සිජන්ව හය කරන්න නම් මෙන්න මෙතන O2 මෙතන දෙන්නයිනේ, මෙයා හය කරන්න ඉස්සරහින් තුන ලියපුවම තුන් වරක් දෙක හයයි. මෙතන ඉන්න ඔක්සිජන්ව හය කරන්න නම් මෙතන තුනක් ඉන්නව එන එක දෙකෙන් ගුණ වෙන්න ඕන, දෙවරක් තුන හයයි. දෙවරක් තුන ඔක්සිජන් මෙයා හයක් වෙනවා, මෙතනත් හයක් වෙනවා. ඒතර ඇලුමිනියම් දෙකක් හිටියේ, නමුත් දැන් මේ ඉස්සරහට දෙක වැටිච්ච නිසා දෙවරක් දෙක හතරක් වෙනවා. දෙවරක් දෙක හතරයි. ඇලුමිනියම් මෙතන එක්කෙනා ඉන්නේ, යාව හතරක් කරන්න ඉස්සරහින් අපි හතරක් ඔය ඊළඟ ප්‍රතික්‍රියක සහ ඵල පැත්තේ පරමාණු සමාන වෙන්න ඕන. දැන්ට නයිට්‍රජන් ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා හැදෙනවා. එතකොට බලන්න ඉන්න පරමාණු මෙතන නයිට්‍රජන් ලා දෙන්නයි, මෙතන හයිඩ්‍රජන් ලා දෙන්නයි, මෙතන නයිට්‍රජන් එකයි හයිඩ්‍රජන් තුනයි. මෙතන හයිඩ්‍රජන් දෙන්නයි, මෙතන හයිඩ්‍රජන් තුන් දෙනයි. එතකොට එක්කෙනෙක්ට දෙක තුන ඇවිල්ලා තියෙනවා නම් අපි කිව්වා යව හය කරන්න කියලා. යව හය කරන්න නම් එහෙනම් මේ හයිඩ්‍රජන් හය කරන්න මෙතනින් තුනක් ලියනවා, තුන් වරක් දෙක හයක් වෙනවා.
මේ හයිඩ්‍රජන් හය කරන්න නම් මෙතනින් අපි දෙකක් දැම්මොත් දෙවරක් තුන හයක් වෙනවා. ඊට පස්සේ මෙතන නයිට්‍රජන් දැන් දෙකක් වෙනවා. මෙතන නයිට්‍රජන් දෙකක් ඉන්නොත් අලුතෙන් එයාව හය තුලිත කරන්න අවශ්‍ය නැහැ. දැන් තුලිත වෙලා ඉවරයි. මේ තුලිත කිරීම සම්බන්ධයෙන් ගැටලු මොන හරි තියෙනවා නම් දැම්ම निराකරණය කරගන්න. මෙතන හයිඩ්‍රජන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ජල මෙතන H2O හැදිලා තියෙනවා. ඒයාව තුලිත කරන්න අපිට මෙතන ඔක්සිජන් දෙන්නෙක් ඉන්නේ. මෙතන ඔක්සිජන් දෙකක් තියෙනින්ද අපි මෙතන ඔක්සිජන් එකයි ඉන්නේ. හේින්ද යාව තුලිත කරන්න ඉස්සරහින් දෙකක් ලියනවා. ඔක්සිජන් දෙකක් කියනවා හයිඩ්‍රජන් හතරක් වුණා. හයිඩ්‍රජන් හතරක් වෙච්ච හින්දා දෙවරක් දෙක හතරයි. දැන් මෙතෙක්ටත් අපි දෙකක් දාපුවාම හයිඩ්‍රජන් හතරක් වෙයි. ඒ විදිහට ඒක තුලිත කරන්න පුළුවන් ලේසි. දැන් මෙතන ඉන්නවා පොටෑසියම් ක්ලෝරේට් ඉන්න KClO3 පොටෑසියම් ක්ලෝරයිඩ් වලට පත් වෙලා ඔක්සිජන් වායුවක් පිට වෙනවා. දැන් පොටෑසියම් එක්කෙනයි ක්ලෝරින් එක්කෙනයි ඔක්සිජන් තුන් දෙනයි. පොටෑසියම් එක්කෙනයි ක්ලෝරින් එක්කෙනයි ඔක්සිජන් දෙන්නයි. ඒතර මේක තුලිත කරන්න ගියාම එක ඔක්සිජන් කෙනෙක්ට තුනයි අනිත් ඔක්සිජන් කෙනාට දෙකයි. ඒකට අපි කියවනේ ඔක්සිජන් එක්කෙනෙක් තුනයි ඔක්සිජන් එක්කෙනෙක් දෙකයි. ඒතර දැන් මොකද කරන්නේ? මේක තුලිත කරගන්න අපි එක්කෙනෙක්ට මෙයාව හය කරගන්න ඕන. එහෙනම් මෙයා තුන් වරක් දෙක හය වෙනවා. එතකොට මෙතනින් අපි දෙක ලියපුවාම දෙවරක් තුන හය වෙනවා. මේ ඔක්සිජන් හය වුණා. එක පරමාණු වල ප්‍රතික්‍රියක පැත්තේ දෙක තිබිලා අනිත් පැත්තේ තුන තිබුණොත් හය කියන එක කරගන්න ඕන කියන එක මතක් කර තියාගන්න. එතකොට ලේසි. පොටෑසියම් ක්ලෝරේට් වල K දෙකක් වුණා, Cl දෙකක් වුණා. එහෙනම් අපිට ලේසි මේ දෙන්න ඉස්සරහම දෙකක් ලියපුවාම KCl දෙකක් බවට පත් වෙනවා. KCl දෙකක් බවට පත් වෙනවා. අන්න ප්‍රතික්‍රියාව ටික තුලිතයි. පළවෙනි කොටස යටතේ. පළවෙනි කොටස යටතේ ප්‍රතික්‍රියා ටික තුලිතයි. ඊළඟ අවස්ථාවට ගියොත් මෙන්න මෙහෙම පැවලුම් ටිකක් දීලා තියෙනවා. මෙන්න මේවල ප්‍රතික්‍රියා ලියන්න තියෙනවා. ප්‍රතික්‍රියා ටික ලියලා තුලිත කරන්න කියලා කියනවා. ප්‍රතික්‍රියා ටික ලියලා තුලිත කරන්න කියපුවාම ඊට වඩා අමාරුයි. මොකද සංකේත මතක තියෙන්නත් එපානේ. අපි වෙනම් බලමු මේක තුලිත කරගන්න. ඒ ගත්තොත් මැග්නීසියම් කියන්නේ Mg, ඔක්සිජන් කියන්නේ O2. ඒ සංකේත O වෙලා බෑ, O2 වෙන්න ඕන මතක් වෙන්න. මැග්නීසියම් ඔක්සයිඩ් කියන්නේ MgO. මැග්නීසියම් ඔක්සයිඩ් ගොඩනැගුවේ කොහොමද? මැග්නීසියම් ඔක්සයිඩ් කියන්නේ O2 නෙමෙයි, ඔක්සයිඩ් කියන්නේ O. මැග්නීසියම්ගේ සංයුතාවේ දෙකයි, ඔක්සිජන්ගේ සංයුතාවේ දෙකයි. ඒවා මතක් වෙනවනේ. දෙකට දෙක කැපිලා ගිහිල්ලා MgO කියලා හැදෙනවා. මේක තුලිත කරන්න දැන් මේක තිබ්බ අවස්ථා කීපයකදීම මෙතෙන් දෙකක් දාපුවාම ඔක්සිජන් දෙකක් වෙනවා. මෙතෙන් දෙකක් තියෙන හින්දා එතකොට මැග්නීසියම් දෙකක් වෙච්ච හින්දා අපි ඉස්සරහින් මැග්නීසියම් දෙකක් දාලා මේ ප්‍රතික්‍රියා වර්ගය මොකක්ද කියලාත් අහනවා. මේ ප්‍රතික්‍රියා වර්ගය මොකක්ද? ප්‍රතික්‍රියා වර්ගය තමයි රසායනික සංයෝජන ප්‍රතික්‍රියා. ඊළඟට අපි දෙවැනි එකට ගියොත් සිංක් ගේ සංකේතය ZN, කොපර් සල්ෆේට් ගේ සංකේතය මතක් වෙන්න ඕන නැත්නම් කරගන්න බෑ. කොපර් සල්ෆේට් CuSO4, සිංක් සල්ෆේට් කියන්නේ ZN, සල්ෆේට් SO4, කොපර් කියන්නේ Cu.
දැන් මේක තුලිත කරන්නත් අවශ්‍යයි. සිංක් එක්කෙනයි සිංක් එක්කෙනයි, කොප එක්කෙනයි කොප එක්කෙනයි, සල්ප එක්කෙනයි සල්ප එක්කෙනයි, ඔක්සිජන් හතරයි ඔක්සිජන් හතරයි. කොම් පරමාණු ප්‍රතික්‍රියක සහ පලපැති සමානයි. ඉතින් අලුතෙන් ඕක තුලිත කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක තුලිත වෙලා තියෙන්නේ. අපි ඊළඟට බැලුවොත් මේක ප්‍රතික්‍රියා වර්ගය මොකක්ද කියලා, මේක එක්කෙනෙක් තමයි මෙතෙන්ට ඇවිල්ලා එයා වයින් කරන්න. එතකොට අපි මේ වර්ගයට කියනවා ඒක විස්ථාපන ප්‍රතික්‍රියා කියලා. ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. පැහැදිලි? මේ ටික හදලා තියෙන්නේ හරි හරි දාගන්න තියෙන්නේ, අඩුපාඩු හදාගන්න තියෙන්නේ. හදන්න කියලා එව්වා. හරිනේ මම මේක මතනවා. දෙවෙනි වර්ගයට අපි යනවා. ඇතර දෙවෙනි ගැටලුව මැග්නීසියම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙනවා. ඒතර මැග්නීසියම් ක්ලෝරයිඩ් ලියන්න රසායනික සූත්‍ර අවශ්‍යයි. දැන් ඒවා ඇත්තට කියන්න යන්නේ නැහැ, මතක නැත්තම් විතරක් කියන්න. ක්ලෝරයිඩ් කියපුවාම Cl, මැග්නීසියම් කියපුවාම Mg. මැග්නීසියම් සංයුතාවේ 2යි, ක්ලෝරයිඩ් සංයුතාවේ 1යි. මේක මාරු කරපුවාම මැග්නීසියම් ක්ලෝරයිඩ් MgCl2 බවට පත් වෙනවා. MgCl2 ධන හයිඩ්‍රජන්, කියන්නේ හයිඩ්‍රජන් වායුව පිට වෙන H2 කියලා ලියන්න. H කියලා විතරක් ලිව්වොත් වැරදි, H2 කියලා ලියන්න. දැන් බලන්න මේක තුලිත කරන්න. මැග්නීසියම් එක්කෙනයි, මැග්නීසියම් එක්කෙනයි, හයිඩ්‍රජන් එක්කෙනයි, හයිඩ්‍රජන් දෙන්නයි. හයිඩ්‍රජන් මේ පැත්තේ එක්කෙනයි, අනිත් පැත්තේ දෙන්න. ඉතල ක්ලෝරීන් එක්කෙනයි, ක්ලෝරීන් දෙන්නයි. ඒක වෙනස්නේ. එහෙනම් තියෙන හොඳම දේ තමයි මේ HCl විතරයින් දෙකක් ලියපුවාම හයිඩ්‍රජනුත් දෙකක් වෙනවා, ක්ලෝරීනුත් දෙකක් වෙනවා. ප්‍රතික්‍රියාව තුලිත වෙනවා. එයාට මේ ප්‍රතික්‍රියා වර්ගය මොකක්ද? මේ ප්‍රතික්‍රියා වර්ගය ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. එක්කෙනෙක් තමයි මෙතන විස්ථාපනය කරන්නේ HCl. එයාට අපි අනිත් එකට ගියොත් ෆෙරස් සල්ෆේට්. ෆෙරස් කියන්නේ Fe, සල්ෆේට් කියන්නේ SO42-. මෙයාගේ සංයුක්තාවේ 2යි, මෙයාගේ සංයුක්තාවේ 2යි. ඒ නිසා සූත්‍රය හැදෙන FeSO4 කියලා. ඊළඟ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ NaOH. සංයුජතාව මතක් කරගෙන ලියන්න ඕන. NaOH. දැන් මොකද වෙන්නේ? හැදෙනවා ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ්. ෆෙරස් කියන්නේ Fe, හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ OH. ෆෙරස්ගේ සංයුජතාවයේ 2යි, හයිඩ්‍රොක්සයිඩ් 1යි. මාරු කරලා ලියපුවාම Fe OH2I, Fe OH2I බවට පත් වෙනවා. සෝඩියම් සල්ෆේට්. සෝඩියම් කියන්නේ Na, සල්ෆේට් කියන්නේ SO42-. සෝඩියම්ගේ 1යි, සල්ෆේට්ගේ 2යි. මේක මාරු කරපුවාම Na2 SO4 බවට පත් වෙනවා. වෙන ප්‍රතික්‍රියාව ලියලා ඉවරයි. ප්‍රතික්‍රියාව තුරිත කිරීමට වඩා ප්‍රතික්‍රියාව ලියා ගන්න එක තමයි අමාරු. මේ වගේ එකක් ලියන්න කිව්වොත් සූත්‍රය මතක නම් ගැටලුවක් නෑ, මතක නැත්නම් හදන්න ඕන. හරියට කරුම් අමතක නම් කරගන්න බෑ. දැන් මේක තුලිත කරන්න ගියාම මෙතන සෝඩියම් දෙකක් තියෙන හින්දා අපි මෙතනින් දෙකක් කියලා ලියනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? සෝඩියම් දෙකක් වෙනවා, ඔක්සිජන් සීද වලුම් යකඩ 1යි, සල්ෆර් 1යි. ඔක්සිජන් මෙතන 4යි, මෙතන එකක් දාපුවාම 6ක් දෙනවා. මෙතන ඔක්සිජන් 2යි, මෙතන 4යි, ඔක්සිජන් 6ක් වෙනවා, යකඩ 1යි, සල්ෆර් 1යි. ඒ ටික හරි. හයිඩ්‍රජන් දෙවරක් දෙක 4ක් වෙනවා. සෝරි 2යි, මෙතන හයිඩ්‍රජන් 2යි 4ක් නෙමෙයි, මෙතන 2යි. මේ
මෙතන හයිඩ්‍රජන් දෙකයි, මෙතන හයිඩ්‍රජන් මේ දෙක මෙතෙන් දාපුවම හයිඩ්‍රජන් දෙකක් වෙනවා. ඒක දැම් ප්‍රතික්‍රියාව තුලිතයි මේක අයිති වෙන්නේ ත්‍ව විස්ථාපන ප්‍රතික්‍රියා යටතේ. ත්‍ව විස්ථාපන ප්‍රතික්‍රියා. ඒකයි තියෙන්නේ ත්‍ව විස්ථාපන ප්‍රතික්‍රියාව. අපි ඊළඟට ගියොත් ඉදිරියට කැල්සියම් කාබනේට් රත් කරනවා කියලා තියෙනවා. කැල්සියම් කාබනේට් රත් කිරීම ගත්තොත් අපි කැල්සියම් කාබනේට් කියන්නේ CaCO3 මතක නැත්නම් ඉතින් ඒක රසායනික ප්‍රතිසූත්‍ර මේ සංයුතයන් ලියන ක්‍රමයට යන්න ඕන. කැල්සියම් ඔක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් කැල්සියම් මේක තුලිත කරන්න ගියොත් ඔක්සිජන් 3 එක තුලිතයි නේ, නිකම්ම තුලිතයි. මේක රසායනික වියෝජන ප්‍රතික්‍රියාව. රසායනික වියෝජන ප්‍රතික්‍රියාව. ඉතින් බලන්න මේ විදිහට අපි අයන් කියන්නේ Fe, සල්ෆර් කියන්නේ S, අයන් සල්ෆයිඩ් FeS බවට පත් වෙනවා. ඒක සංයෝජන රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවක්. රසායනික සංයෝජන තව කීපයක් තියෙන, ඔක්කොම තේරෙන්නේ නැති ඒවා තියෙනවා නම් අහන්න. අපි ඔක ඔතනින් අවසන් කරපුවාම අපි පාඩම ඉදිරියට යමු. තව පහතර පහ තියෙනවා. ඊළඟට අපිට තියෙනවා ඔය රසායනික ප්‍රතික්‍රියා තුලිත කිරීම ඉගෙන ගත්තයින් පස්සේ ඒ ආශ්‍රිත ගණනය කිරීම කිහිපයක් කරා. බලමු ඒ ගණනය කිරීම කොහොමද කරන්න කියලා. මෙතන දීලා තියෙනවා C7H16. ඒව ගැන බය වෙන්න එපා, සාමාන්‍ය ප්‍රතික්‍රියා දන්නේවා දෙනවා. මේ වගේ දන් අමාරු ඒවා දුන්නොත් ඒවා අවශ්‍ය කරුණුත් එක්ක දෙන්නේ, අවශ්‍ය දත්තත් එක්ක දෙන්නේ. 37H16 කියලා සංයෝගයක් තියෙනවලු, ඒක ග්‍රෑම් 100ක් තියෙනවලු. ඒ ග්‍රෑම් 100ක් සම්පූර්ණේ මෙතන තියෙන සම්පූර්ණයෙන් දහනය කිරීමට අවශ්‍ය ඔක්සිජන් ග්‍රෑම් ගන්න. ඔතෙන්ට යන්න කලින් මම පොඩ්ඩක් මේක සරලව මේක මූලික ටික කතා කරලා ඉන්නවා. එක පාර අමාරු ගණනක් ඔතන තියෙන්නේ. ඊට වඩා සරල අවස්ථාවකට ගිහිල්ලා ඉන්න. එනුවේ කරුණු ටික තේරෙනවා නම් හරි. දැන් අපි අවසානයේ කතා කළා කැල්සියම් කාබනේට් වියෝජනය. කැල්සියම් කාබනේට් වියෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් හැදෙන. දැන් මේ ප්‍රතික්‍රියාව තුලිත ප්‍රතික්‍රියාවක්. තුලිතයි, ඒ නිසා අලුතෙන් තුලිත කරන්න අවශ්‍ය නැහැ. මේක තුලිතයි, තුලිත කරන්න අවශ්‍ය නැහැ. එතකොට අපි දැනගත යුතු වැදගත්ම දෙයක් තමයි මේ රසායනික ප්‍රතික්‍රියාවක් තුලිත කරයින් පස්සේ මේ ඉස්සරහින් තියෙන යම්කිසි ඉලක්කමක්. ඒ ඉලක්කම තමයි යාල ප්‍රතික්‍රියාවට සම්බන්ධ වන මවුල ගන්න. දැන් මෙයාල ඉස්සරහින් තියෙන හැමෝගම එක. ඒ නිසා මම පහලින් ලියනවා කැල්සියම් කාබනේට් මවුල එකක් මේ ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙනවා. මේ මේ මේක තමයි මේ පොදු පොදු සම්බන්ධ පොදු දෙ. කැල්සියම් කාබනේට් මවුල එකක් වියෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩ් මවුල එකක් හැදෙනවා. එක ආවේ කොහෙන්ද කියන එක තේරෙන්නේ නැත්නම් කියන්න කාබන් ඩයොක්සයිඩ් මවුල එකක් හැදෙනවා. මෙතන තියෙන ඉලක්කම තමයි ඔය අපි ගත්තේ. එතකොට
කැල්සියම් කාබනේට් මවුල එකක් වියෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩ් මවුල එකකුයි කාබන් ඩයොක්සයිඩ් මවුල එකකුයි හැදෙනවා. ඒක තමයි සම්මත එක. ඔය අණුව තමයි ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ. ඔකට අණුව තමයි ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ. හරිද? එතකොට කැල්සියම් කාබනේට් මවුල එකකින් කාබන් ඩයොක්සයිඩ් මවුල එකක් හැදෙනවා කියලා අපිට කියා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක මේ දීලා තියෙන දේ මේ සම්මතයක දිහා බලලා අපිට කියන්න පුළුවන් දේ. ඊට පස්සෙ අපි ගත්තොත් කැල්සියම් කාබනේට් මවුල දෙකකින් මේ අපි වෙනත් දෙයකට යනවා. කැල්සියම් කාබනේට් මවුල දෙකකින් අපි යනවා කාබන් ඩයොක්සයිඩ්. කොහොමත් මේක දෙන්නෙක් අතර සම්බන්ධයක් තියෙන්නේ. කැල්සියම් කාබනේට් සහ කාබන් ඩයොක්සයිඩ් කියලා මම මෙතනදී ගන්නවා. එතකොට කැල්සියම් කාබනේට් මවුල දෙකකින් කාබන් ඩයොක්සයිඩ් මවුල කීයක් හැදෙන්න ඕනද? එකකින් එකයි නම් ඔය ගණිතමය තර්කය අනුව කියන්න. කැල්සියම් කාබනේට් මවුල දෙකකින් කාබන් ඩයොක්සයිඩ් මවුල දෙකක් හැදෙන්න ඕනක තමයි සම්මත දේ. හරිද? ඊළඟට කැල්සියම් කාබනේට් මවුල තුනක් ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් මවුල තුනක් හැදේ. කැල්සියම් කාබනේට් මවුල පහක් ගන්න කැල්සියම් කාබනේට් මවුල පහක් වියෝජනය වෙන්න ඕන. හරිද? ඕක එක කාරණයක්. අපි වෙන ප්‍රතික්‍රියාවකට යමු. සෝඩියම් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ඔක්සයිඩ් හැදෙනවා. මේක තුලිත කරන්න ගියාම මෙතනින් දෙකක් දැම්මා, මෙතනින් හතරක් දැම්මා. දැන් ප්‍රතික්‍රියාව තුලිතයි, ප්‍රතික්‍රියාව තුලිතයි, තුලිත ප්‍රතික්‍රියා දිහා බලන්න. මෙතන හතරක් තියෙනවා, මෙතන දෙකක් තියෙනවා, මෙතන එකයිනේ. මෙතන මොකුත් නැහැ, කියන්නේ එකක් කියලා අපි ගන්න. එතකොට මේකේ සම්මත දේ තමයි සෝඩියම් මවුල හතරක් ඔක්සිජන් මවුල මෙතන තියෙන එකයි, ඔක්සිජන් මවුල එකක් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ඔක්සයිඩ් මවුල දෙකක් හැදෙනවා. එතකොට සෝඩියම් ඔක්සයිඩ් මවුල දෙකක් හැදෙන්න සෝඩියම් මවුල හතරක් ඕන. සෝඩියම් මවුල හතරකින් සෝඩියම් ඔක්සයිඩ් මවුල දෙකක් හැදෙනවා. එහෙනම් සෝඩියම් මවුල හයක් ගත්තොත් මේ ගණිතමේ නිකන් හිතලා කියන්න තත්ත්වයටම පත් කරන්න හදන්නේ. සෝඩියම් මවුල හයක් ගත්තොත් සෝඩියම් ඔක්සයිඩ් මවුල කීයක් හැදෙනවද? හතරෙන් දෙකක් කියන එක දැක්කහම අපිට ඒව නැත්තම් මෙහෙම ගන්නත් පුළුවන්. මේකෙන් භාගයක් නේ හැදෙන්නේ. අර ඔයාලා දන්නවා අනුපාත ක්‍රමයේ ඇසුරින් ගණන් හදනවනේ. මම මෙතන බෙදීමක් ගහුවා, මෙතන බෙදීමක් ගහුවා, මෙතන x කියලා දැම්මා. පේනවනේ 4 බෙදීම 6 සමාන කිරීම දානවා 2 බෙදීම 1. මේක සුළු කරගන්න. දෙවරක් 2යි දෙවරක් 3යි. එතකොට මේ හරස් ගුණ කරගත්තාම 2යි x සමානයි 3 වරක් 2 6යි. දෙපැත්තම 2 බෙදුවාම 1 = 3. මෙතෙන්ට පේන්න ඕන 2කින් 4ක් හැදিলা. මේක දෙගුණ වෙලා. එහෙනම් එහෙම නැත්නම් 4 භාගයක් බවට පත් වෙලා. එහෙනම් 6ත් භාගයක් බවට පත් වෙන්න ඕන 3යි. ඔන්න ඔය කරුණු ටික අපි මේ ප්‍රතික්‍රියා දිහා බලලා තර්ක කරලා ගන්න ඕන දේවල්. තර්කණයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් දේවල්. තව ප්‍රතික්‍රියාවකට යමු.
නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් වායුව ප්‍රතික්‍රියා කරලා හැදෙනවා ඇමෝනියා. මේක තුලිත කරන්න කිව්වා මෙතෙන්ට දෙකක් දැම්මා මෙතෙන්ට තුනක් දැම්මනේ. මේකේ තේරුම මොකක්ද? මේකේ තේරුම තමයි නයිට්‍රජන් මවුල කීයක්ද? එකයි. හයිඩ්‍රජන් මවුල කීයක්ද? තුනයි. ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා මවුල දෙකක් හැදෙනවා. එතකොට අපි මෙන්න මේ දෙන්න අතර සම්බන්ධය කියන නයිට්‍රජන් සහ ඇමෝනියා අතර නයිට්‍රජන් මවුල එකකින් ඇමෝනියා මවුල දෙකක් හැදෙනවා. එහෙනම් මට කියන්න නයිට්‍රජන් මවුල දෙකකින් ඇමෝනියා මවුල කීයක් හැදෙනවද? ඉතින් අවශ්‍යයි ඒක තේරෙන්න නැත්නම් කියන්න. එකකින් දෙකක් හැදෙනවා. දෙකකින් කීයක් හැදෙනවා? උත්තරය හිතෙන්නේ නැද්ද? එකකින් දෙකක් හැදෙනවා නම් දෙකකින් කීයද? හතරයි. හතරයිනේ. එකකින් දෙකයි ඒක වගේ එකකින් දෙකක් හැදෙනවා. දෙකකින් එනම් හතර ගුණයක් හැදෙන. ඔන්න ඔය වගේ තර්ක ටිකක් තමයි ගන්න තියෙන්නේ. හරිද? ඔය වගේ තර්ක ටිකක් තියෙනවා. දැන් ඔය සරල දෙන්නේ. ලෝකෙන් සංකීර්ණ දෙයට මවුල කොහොමද ස්කන්ධේ බවට පත් කරන්නේ? ස්කන්ධය සහ මවුල අතර සම්බන්ධය මොකක්ද? සිම්පල් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m. මේකෙන් අපිට මවුල ගාන හොයන්න පුළුවන්. මේක හරස් ගුණ කරලා අරගෙන ස්කන්ධය හොයන්න පුළුවන්. මවුල ගාන මවුලික ස්කන්ධයෙන් ගුණ කරපුවාම ස්කන්ධය හොයා ගන්න පුළුවන්. හරි, නිසා ඔය ටික අඳුර ගන්න උත්සාහ කරා. හරි, අපි මේ පොඩි සරල දේ තේරෙනවා නම් තමයි අනිත් තැනට යන්න පුළුවන් වෙන්නේ. මම පොඩි ගැටලු කීපයක් දෙන්නම්. මේක දුන්නට පස්සේ ප්‍රතික්‍රියාව ලියලා මෙතන මවුල එකයි. මේ තමයි සම්මත දේ කියන එක මතක තියාගන්න. මවුල තුනයි, ඇමෝනියා මවුල දෙකයි. මගේ පළවෙනි ප්‍රශ්නය මාතෘකාවක් දීලා නැහැ නේද? ලියා ගන්න. රසායනික තුලිත රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත ගණනය කිරීම. තුලිත රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත ගණනය කිරීම.
දුරිත රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත ගන්නේ කිරීම. පළවෙනි එක ප්‍රතික්‍රියාව ලියා ගන්න. ප්‍රථම ප්‍රශ්න ටික දෙන්න. කලින් ප්‍රශ්න ලියා ගන්න. නයිට්‍රජන් මවුල එකකින් පෑදෙන ඇමෝනියා මවුල ගණන සොයන්න. මේක මේ සරල කරලා තියෙන මම මේක තේරුම් ගන්න තමයි ඊළඟ අමාරු තැනට යන්න ඕන. රූම් ඉලක්කන් දෙක නයිට්‍රජන් මවුල දෙකකින් සෑදෙන ඇමෝනියා මවුල ගණන. විලක්කන් තුන ඇමෝනියා මවුල 10ක් ලබා ගැනීමට අවශ්‍ය නයිට්‍රජන් මවුල ගන්න. කරන්න විනාඩියකින් අවසන් වෙයි. මේ දේ උත්තර අදා ගන්න.